හරි අයිබෝන් හැමෝටම අද අපි කතා කරන්න යන්නේ මේ ශාක වර්ධක ද්‍රව්‍ය ගැන. ඉතින් මේකට පාඩම් කරන්න පහසු වෙන්න කෙටි සටහනක් හදාගන්න තමයි දැන් අපි ලෑස්ති වෙන්නේ. හරි. ඔයාලා පාඩම් කරන්න කලින් මේ ටික කටපාඩම් කරන්න නැතුව මේ ටික ගොඩ දාන විදිහ තමයි මේකෙන් කතා කරන්නේ. හරිද? මෙන්න මේ වගේ chart එකක් හදාගන්න ඕනේ. මුලින්ම අපි කොටු හතරක් ඇදගත්තා. හරිද? කොටු හතරයි මුලින්ම අදින්නේ. ඒකේ අපි ලියාගන්නවා ඇබ්සෙසික් එතිලින් ඔක්සින් සයිටෝකයින්. මේ දෙක පිළිවෙලට එන්න ඕනේ. ඒක මතක තියාගන්න මෙන්න මේ විදිහට පුළුවන්. දැන් සිංහල හෝඩියේ මුලින්ම හම්බෙන අකුරු ටිකනේ මේ ඇයන්න, එයන්න, ඔයන්න. ඊට පස්සේ තමයි සයන්න හම්බ වෙන්නේ. හරිද? අන්තිමනේ ශේෂසහලෆර් කියලා තියෙන්නේ. අන්න එතකොට සයන්න මෙතන. හරිද? එතකොට ඇබ්සෙසික් එතිලින් ඔක්සින් සයිටෝකයින් කියලා ඉස්සල්ලාම ලියාගන්නවා. මේ ශාක වර්ධක ද්‍රව්‍යවල තියෙනවා හොඳ වැඩ කරන සෙට් එකකුයි නරක වැඩ කරන සෙට් එකකුයි. හරිද? මං මෙන්න මෙහෙම බෙදාගෙන තියෙනවා. ඇබ්සෙසික් සහ එතිලින් වෙනම පැත්තකට වම් පැත්තට අරන් තියෙනවා මගේ. ඔක්සින සයිටෝකයිනීන ගිබරලීන ජස්මොනේට් කියන එක මං දකුණු පැත්තට අරන් තියෙනවා. හරිද? එහෙම අරන් තියෙන්නේ මම අරන් තියෙනවා. එතකොට මෙන්න මේ පැත්ත ටිකක් නරක පැත්තක්, මේ පැත්ත හොඳ පැත්තක් කියලා තමයි මම අරන් තියෙන්නේ. හරිද? එහෙම අරන් තියෙන්නේ දැන් මේ ඇබ්සෙසික් ගමු අපි ඉස්සලා. ඇබ්සෙසික් කරන්නේ අපිට සාමාන්‍යයෙන් නරකයි කියලාම පේන වැඩ. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. ඔයාගේ දැන් ගෑන ළමයි දෙන්නෙක් ඉන්නවා. එක යාළුවෙක් කොල්ලෙක් එක්ක යාළු වෙන්න හදනවා. දැන් මේ එක්සෑම් ළඟයි. හරිද? අනිත් යාළුවා කියනවා එපා දැන් මෝක කරන්න එක්සෑම් එකෙන් පස්සේ කරන්න කියලා. එතකොට අනිත් යාළුවා සමහර විට හිතන දේ මොකක්ද? මුගේ තියෙන ඉරිසියාව මූමේ මට කොල්ලෙක් සෙට් වෙයි කියලා මූ මෙහෙම කියන්නේ කියලා. ඔන්න ඕක හිතෙනවා සමහර වෙලාවට අර ගෑන ළමයට. හරිද? එතකොට දැන් මේ ළමයා කියන්නේ ඇත්ත දෙයක්. ඒ කියන්නේ මේ අනිත් යාළුවා කියන්නේ ඇත්ත දෙයක්. මේ යාළුවට මේ එක්සෑම් කාලේ මේක කරන්න එපා, මේක වැරදි කියලා. හැබැයි මෙයා මේක දකින්නේ මෙයා කියන දේ වැරදි දෙයක් විදිහට. අන්න ඒ වගේ ඇබ්සෙසික් කරන්නේ හොඳ දෙයක්. ඒ අදාළ තත්වයට අනුකූලව. හැබැයි පිටින් ඉන්න අපි ඒක දකින්නේ ඇබ්සෙසික් වැරදි දෙයක් කරනවා වගේ. උදාහරණයක් විදිහට ගත්තොත් නියං කාලවලදී පුටිකා වැහෙන්න උදව් කරනවා මේ කියන ඇබ්සෙසික්. හරිද? ඒක දැන් අපි දකින්නේ එයා ඒක කරන්නේ නියං කාලවලදී ඒ ජලය ටික බේර ගන්න තමයි පුටිකා ටික පුටිකා වහන්නේ. හැබැයි ඒක පිටින් ඉන්න අපි දකින්නේ මූ පුටිකා වහනවා, මූ මහ නරක වැඩක් කරන්නේ. අන්න ඒ විදිහට තමයි අපි ඒක දකින්නේ. අන්න ඒකයි මම කිව්වේ ඇබ්සෙසික් කියන්නේ නරක වැඩ කරනවා කියන ගොඩට අපි දානවා කියලා. ඊළඟට ඇයි අපි එතිලින් දැම්මේ නරක වැඩ ගොඩට කරන ගොඩට? හරි. එතිලින් වල තියෙනවා ඒ වගේ ජරා වැඩ දෙකක්. ඒ කියන්නේ කැත වැඩ දෙකක් කරනවා එතිලින්. හරිද? අන්න ඒකයි අපි වැරදි. ඒ කියන්නේ වැරදි කියන්නේ එකක් කළත් දෙකක් කළත් ගොඩක් කළත් වැරදිමනේ. අන්න ඒ නිසා අපි එතිලින්වත් දානවා වැරදි කියන ගොඩට. මං ඒ දෙකත් කියන්නම්. හරිද? දැන් අපි මේ පිටින් බලාගෙන තමයි ඉන්නේ. හරිද? ඒ පිටින් බලාගෙන ඉන්නකොට අපිට පේනවා සයිටෝකයිනු ටිකක් විතර නරක වැඩක් කරනවා. හැබැයි මම යාව දාලා තියෙන්නේ හොඳ කියන පැත්තට. ඇයි මම එහෙම දැම්මේ? සයිටෝකයිනින් කරන නරක වැඩේ මම ඉස්සරහට කියන්නම්. ඒකත් එක්කම මම කියන්නම් ඇයි මෙයාව මම හොඳ ගොඩට දාලා තියෙන්නේ කියලා. දැන් ඔයාලට ප්‍රශ්නයක් ආවොත් ඔයාලා ඉස්සල්ලාම බලන්න ඕනේ අපිට පේන විදිහට ඒක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා. හරිද? ඒක තීරණය කරගන්න විදිහත් මං ඉදිරියේදී කියන්නම්. එහෙම බලලා ඉස්සල්ලාම මේක එන්න ඕනේ මේ පැත්තටද ඒ ප්‍රශ්නය අදාළ වෙන්නේ මේ පැත්තටද කියන එක ඔයාලා තීරණය කරගෙන ඉන්න ඕනේ. අපි යමු එහෙනම් තව ටිකක් ඉස්සරහ. ඔන්න එහෙනම් දැන් මම මෙයාලා කරන වැරදි වැඩ ටික ලියාගෙන යනවා. කොටසක් ලියන්න, පොඩ්ඩක් ලියන්න. හරිද? ඇබ්සෙසික් කරනවා පත්‍ර විරුද්ධතාවයේ දිරිගැන්වීම. ඒ කියන්නේ පත්‍ර වයසට යන එක ඉක්මන් කරනවා. එතිලිනුත් අන්න ඒ වැඩේම කරනවා. ඒ කියන්නේ පත්‍ර විරුද්ධතාවයේ දිරිගැන්වීම කියන එකම කරනවා. ඊට අමතරව එතිලින් ආයි කරනවා පත්‍ර ඡේදනය දිරිගැන්වීම. හරි. ඊළඟට සයිටෝකයිනින්. සයිටෝකයිනින් කරන වැඩක් ඒක මම ලියන්නම් මෙතනින්. සයිටෝකයිනින් කරනවා අග්‍රස්ත ප්‍රමුඛතාවයේ විකරණය කරලා කක්ෂීය අංකුර වර්ධනය දිරිගන්වනවා. ඒක මම මෙහෙම පැහැදිලි කරන්නම්. ඒ කියන්නේ ශාකයේ උස යන එක පොඩ්ඩක් නවත්තලා අර අතු බෙදෙන එක ඒක කරනවා. දැන් අපි දකින විදිහට ළමයෙක් වුණත් වර්ධනය වෙනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් උස ගියාම වගේ නේ අපි කියන්නේ ආ මේ ළමයා දැන් උසයි ලොකු වෙලානේ එහෙම කියලා කියන්නේ. අන්න ඒ වගේ. එතකොට අපිට මේක පිටින් බලන් ඉන්නකොට අපිට ටිකක් පේනවා වගේ යන්තම් වගේ. හරිද? මේක වැරදිම කියන්න බෑ. යන්තම් වැරදි වගේ පේනවා අපිට නිකන් අග්‍රස්ත ප්‍රමුඛතාවය පොඩ්ඩක් අඩු කරලා කක්ෂීය අංකුර කියන්නේ වටේ තියෙන අතු වර්ධනය වෙන්න ඉඩ දෙනවා වගේ. අන්න ඒ නිසා මම මේක කළු පෑනේ ලියනවා පොඩ්ඩක් වැරදි කියලා හිතලා. වැරදි නැහැ. හරිද? මම වැරදි කියලා හිතා ගන්නවා. මේකට ක්‍රමයක් ඕන නිසා මේක පාඩම් කරන්න. හරිද? සවුනම්ම ලියනවා අග්‍රස්ත ප්‍රමුඛතාවය
හරිනේ ඒකත් අපි ලියා ගත්තා ඊළඟට දැන් අපි ඇබ්සසික් එකේ තියෙනවා මේ වගේ කෘත්‍යයන් හතක් දීලා අපිට ඔන්න දැන් එක කෘත්‍යයක් හරි ඊළඟට අපිට තියෙනවා තව හතක් අපි ලියන්න ඕනේ ඒ නිසා මම අංක දාගන්න හිටින් නැත්තම් මග ඇරෙන නිසා 2 3 4 5 6 7යි හරිද ඔහොම කෘත්‍යයන් හතක් තව අපි ඉස්සරහට මෙයාගේ කතා කරන්න ඕනේ තාම අපි එක කෘත්‍යය ලියාගත්තේ දැන් ඔන්න බලන්න ඊළඟ කෘත්‍යයන් ටික හදා ගන්න විදිහ සයිටෝකයිනින්ගේ මම දැන් ඔන්න එක කෘත්‍යයක් හරි ගියා ඊළඟට දෙවෙනි කෘත්‍යය මම දැන් පෙන්වන්න හදන්නේ සයිටෝකයිනින් මෙතන වැරද්දක් කළාට පොඩි වැරද්දක් කළාට එයා වැරදි කියලා ගන්නෙ නැත්තේ මෙන්න මේ හේතුව නිසා ඒ කියන්නේ සයිටෝකයිනින් මගින් ඇබ්සසික් සහ එතිලින් කියන දෙන්නම පත්‍ර වෘද්ධතාවයේ දිරිගන්වනකොට එයා මේ දෙන්නම කරන වැරද්ද නිවැරදි කරන්න උත්සාහ කරනවා ඒ කියන්නේ මෙයා පත්‍ර වෘද්ධතාවයේ පමා කරන්න උත්සාහ කරනවා ඒ කියන්නේ එයා දෙන්නෙක් වෙනුවෙන් කැප වෙනවා හොඳ වැඩකට කැප වෙනවා ඒ නිසා මෙයාගේ මේ වැරද්ද අපිට පේන්නේ නැහැ එතකොට ඔන්න සයිටෝකයිනින් පත්‍ර වෘද්ධතාවයේ මෙතනයි සහ මෙන්න මෙතනයි කියන මේ තැන් දෙකේම පමා කිරීම සිදු කරනවා පමා කිරීම එතකොට ඔන්න දැන් සයිටෝකයිනින්ගේ එක කෘත්‍යයක් හරි එකයි ඊළඟට මේ තියෙන සයිටෝකයිනින්ගේ දෙවැනි කෘත්‍ය සයිටෝකයිනින්ට තියෙනවා කෘත්‍යයන් හොමින්න බලලා කියන කෘත්‍යයන් හයක් තියෙනවා නෑ සෝරි කෘත්‍යයන් පහක් තියෙනවා සයිටෝකයිනින්ට දැන් මෙතනම දෙකක් හරි ඊළඟට තව එයාට කෘත්‍යයන් වෙන්න ඕනේ 3 4 5 හරිද තව මේ 3ක් තියෙනවා එයාට දැන් දෙකක් හරි ගියා සයිටෝකයිනින්ගේ කෘත්‍යයන් ඊළඟට අපි ඔක්සීන්ගේ එක කෘත්‍යයක් බලමු දැන් ඔක්සීන් මගින් කරනවා පත්‍ර ඡේදනයේ මේ එතිලින් දිරිගන්වනකොට ඒක නිෂේධනය කරන්නේ එතිලින් මගින්. හරිද? එතිලින් පත්‍ර ඡේදනය නිෂේධනය කරනවා. ඒ නිසා අපි මෙතෙන්ට ඊතලයක් ගහනවා. නිෂේධනය. එතකොට ඔන්න එතිලින් ගෙත් දැන් එක කෘත්‍යයක් හරි. එතිලින්ට තියෙනවා කෘත්‍යයන් 8ක්. හරිද? එහෙනම් අපි තව 7ක් සම්පූර්ණ කරන්න ඕනේ. 2 3 4 5 6 7 හරිද 8යි එතලින්දි දැන් තව අපි එක කෘත්‍යය සම්පූර්ණ කරේ තව කෘත්‍යයන් 7ක්ම එහෙම් පිටින්ම තියෙනවා මොකද කෘත්‍යයන් 8ක් තියෙන නිසා යාට ඊළඟට මට කරන්න තියෙන දේ තමයි මෙන්න මේ කොටුවට එන්න ඕනේ කවුද කියන එක තීරණය කරන එක මෙතෙන්ට එක්ක එන්න ඕනේ ගිබ්‍රලින් නැත්නම් එන්න ඕනේ ජස්මොනේට් එමත් නැත්නම් ජස්මොනික් අම්ලේ හරිද එතකොට දැන් මේ ජස්මොනේට් කරන කෘත්‍ය අපිට වෙනම පාඩම් කරන්න දෙයක් නැහැ මොකද එයා කරන්නේ ශාකභක්ෂක හරි ඒ ව්‍යාධිජනක හානි වලින් හරි ශාකය ආරක්ෂා කරන එක තමයි ජස්මොනේට් කරන්නේ. ඒ නිසා අපි එයාව පැත්තකින් දිනනවා. එතකොට මෙතනට එන්න ඕනේ ගිබරලින්. මම ඒකත් ලියා ගන්නවා මෙතන ගිබරලින් කියලා. හරිද? ඊළඟට ඔයාලා හොඳට බැලුවොත් ඔයාලට මේ සමානකම් වුණත් දැන් මේකෙන් මේ chart එකෙන් අඳුර ගන්න පුළුවන්. හරිද? ඒ නිසා දැන් මම මෙතන මේ මැද්දෙන් ලියනවා බීජ විකසනය හා බීජ ප්‍රරෝහණය උත්තේජනය කියලා. ඔන්න ඔය විදිහට මම ලියා ගන්නවා. ඊළඟට මම මෙතන මේ 3 කපලා ගෙනල්ලා මෙතනින් මේ 3 කියලා දානවා. හරිද? දැන් මේ බීජ විකසනය සහ බීජ ප්‍රරෝහණය කියන කෘත්‍ය ගිබරලීන්ටත් අයිති එකක්. ගිබරලීන්ටත් අයිති. එතකොට ගිබරලීන්ගේ පළවෙනි කෘත්‍ය විදිහට මම දෙන්නේ බීජ විකසනය සහ බීජ ප්‍රරෝහණය. සයිටෝකයිනින්ගෙත් තුන්වෙනි කෘත්‍ය. එහෙම නැත්නම් තවත් එක කෘත්‍යයක් විදිහට බීජ විකසනය සහ බීජ ප්‍රරෝහණය දෙනවා. එතකොට මේක මෙන්න මේ දෙන්නටම පොදු වෙනවා කියන එකක් දැන් ඔයාලා හොඳටම පැහැදිලි කරලා අපිට තව කතා කරන්න තියෙන සයිටෝකයිනින්ගේ කෘත්‍යයන් දෙකයි. ගිබරලීන්ගේ කෘත්‍යයන් කීයක් තියෙනවද ගත්තොත් ගිබරලීන්ගේ තියෙනවා කෘත්‍යයන් 6ක්. දැන් එකක් සම්පූර්ණයි. එහෙනම් අපි තව පහක් සම්පූර්ණ කරන්න ඕනේ. හරිද? 2 3 4 5 හය මේ හය මේ පහ ඉතුරුයි එකයි සම්පූර්ණ වෙලා තියෙන්නේ ගිබරලීන්ගේ දැන් අපිට බලන්න තව කොච්චර ගොඩක් තියෙනවද කියලා ඉතින් මේ ටිකත් සරලව මතක තියාගමු මම මෙන්න මේ කියන වචන හතර මතක තියාගන්න මේ ඔක්සීනවල කෘත්‍යයන් අපිට තුනක් සම්පූර්ණ කරගන්න පුළුවන් ඒක තමයි ඒක එක ළඟ යන වචන තුනක් වචන හතරක් නිසා මතක තියාගන්න පුළුවන් අග්‍ර ප්‍රභා ගුරු පාත අග්‍ර ප්‍රභා ගුරුපාත කියන වචනය වචන හතරකින් හැදිච්ච මේක මතක තියාගන්න ඕනේ. ඔන්න බලන්න ඒකෙන් මම මේක සම්පූර්ණ කරන හැටි අග්‍ර ප්‍රභා අග්‍රස්ත ප්‍රමුඛතාවය. අග්‍රස්ත ප්‍රමුඛතාවය. ප්‍රභා ගුරු ප්‍රභාවර්තනය සහ ගුරුත්වාවර්තනය ඒකත් ලියමු. ප්‍රභාවර්තනය हाँ गुरुत्वावर्तने
සිදුකිරීම. ඊළඟට පාත ඒ කියන්නේ පාතනෝත්පලණය ප්‍රේරණය. මේ ප්‍රේරණය කියන වචනේ වෙනකොට දිරිගැන්වීම ගන්නත් පුළුවන්. හරි. දැන් අපි කෘත්‍යයන් හතරක් සම්පූර්ණ කරා තවත් හතරක් එහෙම් පිටින්ම තියෙනවා. හරි. දැන් ඔක්සීන වල කෘත්‍යයන් හතරක් සම්පූර්ණ නිසා ඉතුරු හතර තියලා ඉතුරු හතරට ක්‍රමවේදය ඉස්සරහදී ලබා දෙන්න. හරි. දැන් යමු අපි එතිලින් ගැන කතා කරන්න. එතිලින් නම් ඉක්මනටම සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයි කෘත්‍යයන් ටික. එතිලින් වල තියෙනවා කෘත්‍යයන් හයක්. දැනට අපි සම්පූර්ණ කරලා තියෙනවා 1 2. එතකොට තව හතරක් තියෙනවා. 3 4 5 හය කෘත්‍යයන් හයක් තියෙනවා. ඒකෙන් දෙකක් සම්පූර්ණයි. තව හතරක් තියෙනවා. එතිලින් ගැන දන්නේ මොනවද? එතිලින් ඔයාලා දන්නවා ඔය පළඉදීම බොහෝ පළඉදීම වගේ දේවල් ප්‍රේරණය කරනවා. තව ඔය අන්නාසි කුලයේ ශාකවල එහෙම මල් පිපෙන්න එහෙම උදව් කරනවා. හරිද? එහෙනම් අපි දන්න කෘත්‍යයන් දෙක අපි ලියලා එමුකෝ. මොනවම ලියනවා? බොහෝ පළඉදීම ප්‍රේරණය කරයි. බොහෝ පළඉදීම ප්‍රේරණය එහෙම නැත්නම් දිරිගැන්වීම. ඊළඟට අන්නාසි කුලයේ ශාකවල පුෂ්ප ඇතිවීම ප්‍රේරණය. හරි. මේ දෙක නම් ඔයාලා ඕනම කෙනෙක් දන්න දෙයක්. දැන් අපි එතිලින්ගේ කෘත්‍යයන් හතරක් සම්පූර්ණ කරා තව දෙකයි. අපි ඒ දෙකත් සම්පූර්ණ කරලාම යමු. එතිලින්ට තියෙනවා විශේෂම කෘත්‍යයක්. මේ අනිත් ඒවායන් කරන්නේ නැති දෙයක් එතිලින් කරනවා. ඒ තමයි බීජ පැලවල ත්‍රිත්ව ප්‍රතිචාර ඇති කරනවා. මොනවද මේ ත්‍රිත්ව ප්‍රතිචාර? මම ඒක පැහැදිලි කරන්නම්. ඔන්න බලන්න. දැන් ඔයාලා හිතන්න බීජයක් ඔන්න පැලවෙනවා. හරිද? බීජයක් පැලවෙනවා. ඒ බීජයක් පැලවෙනකොට ඒක පැලවෙනකොට නොතිබුණා කියලා හිතන්නකෝ. මෙතන මොකක් හරි ලී පතුරක් හරි ගල් කෑල්ලක් හරි ඔහොම තියෙනවා. හරිද? මේ බීජය දැන් අංකුර දාලා එනකොට මෙහෙම තියෙනවා. එහෙම තියෙනකොට මෙයා දැන් ඔහොම පැලවිගෙන එනකොට මෙයා තවත් උස යන්නේ නැහැ නේ. මෙතන බාධකයක් නේ තියෙන්නේ. ඒතර උස යන්නේ නැහැ. හරිද? උස යන්නේ නැත්තම් මොකද වෙන්නේ? වර්ධනය වෙනවනේ. උස යන්නේ නැති වුණාට පැත්තෙන් දෙපැත්තෙන් කඳ මහත් වෙන්න පුළුවන්නේ. හරිද? මේ ඇති වෙන කඳ එන්නේ කඳක් නේ. ඒ කඳ මහත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ උස යන එක නැවතිලා කඳ මහත් වෙනවා. කඳ මහත් වෙලා ඊළඟට මොකද වෙන්නේ? මේක හැරිලා මේ කඳ මෙහෙම හැරිලා ගිහිල්ලා ඕන් ඔය විදිහට ගමන් කරනවා. මේක හැරිලා ගමන් කරනවා. එතකොට මේ ත්‍රිත්ව ප්‍රතිචාර කියලා කියන්නේ කඳ දික්වීම නිෂේධනය වෙන එකයි. එකක් කඳ දික්වීම නිෂේධනය වීම, අනිත් එක පාර්ශවික වර්ධනය. මේ දෙපැත්තට වර්ධනය. හරිද? පාර්ශවික වර්ධනය දිරිගැන්වීමයි, අනිත් එක තිරස් වර්ධනය දිරිගැන්වීම. කියන්නේ මේ විදිහට හැදෙන එක දිරිගැන්වීම. හරිද? ඕක තමයි ත්‍රිත්ව ප්‍රතිචාර. මේක වෙන කවුරුවත් කරන්නේ නැහැ. මේක කරන්නේ එතිලින්. ඒ නිසා ඒක මතක තබා ගැනීම අනිවාර්ය වෙනවා. හරිද? බීජ පැලවල ත්‍රිත්ව ප්‍රතිචාර ඇති කිරීම කියලත් ඊන එක මම ලියන්නම් එහෙනම්. හරිද? ත්‍රිත්ව ප්‍රතිචාර ඇති කිරීම. හරි. ඊළඟට 6 වෙනි කෘත්‍ය. 6 වෙනි කෘත්‍යෙට අපි දැම්මෙන් නැතුෙමු. මොකද මේ කෘත් මේන්න මේ ටික මේවා ඔක්කොම කතා කරන්න වෙනම ක්‍රමවේදයක් තියෙනවා. ඒ නිසා ඔන්න දැන් කෘත්‍යයන් පහක් ඉවර කරා එතිලින් වල. ඊළඟට යමු අපි ඇබ්සිසිකම්ලේ කෘත්‍යයන් කිහිපයක් ගැන විතරක් කතා කරන්න. අපි හැමෝම දන්න දෙයක් තමයි මේ ඇබ්සිසික් වැදගත් වෙන්නේ නියං ආදිත තත්ත්වවලට එහෙම ගොඩක් වැදගත්කමක් තියෙනවා කියලා. එහෙනම් මතක් කරගන්න මේකේ කෘත්‍යයන් ලියනකොට නියං තත්ත්වයක්. හරිද? නියං තත්ත්වයක් වෙනකොට පළවෙනිම දේ තමයි මම මුලින් වීඩියෝ එකේ මුලදිත් මේක උදාහරණයක් විදිහට මතක් කළා. මුලින්ම ගහේ තියෙන ජලය ටික ආරක්ෂා කරගන්න ඕනේ. එහෙනම් පුටිකා වැහෙන එක තමයි කරන්න තියෙන හොඳම දේ. හරිද? එහෙනම් මේකේ පළවෙනි එක තමයි නියං ආදිත තත්ත්වවලදී පුටිකා වැසී යාම දිරිගැන්වීම. හරිද? මම නිකන් කෙටියෙන් ලියන්නම් පුටිකා වැසී යාම කියලා. හරිද? එතකොට මෙතෙන්දි ඔයාලා ලියන්න ඕනේ මේක සම්පූර්ණ උත්තරයක් වෙන්න ඕනේ ස්ට්‍රක්චර්ඩ් එකක් ඇහුවොත්. MCQ ටික නම් මේකෙන් ගොඩ දා ගන්නම පුළුවන්. හැබැයි ස්ට්‍රක්චර්ඩ් එකක් ඇහුවොත් ඔයා මෙතන ලියන්න ඕනේ. මම මේක දැන් වීඩියෝ එකක් කරන නිසා කෙටියෙන් ලිව්වේ. මෙතන ලියන්න ඕනේ නියං ආතිත තත්ත්වවලදී පුටිකා වැසී යාම දිරිගැන්වීම හෝ ප්‍රේරණය කිරීම කියන එක ලියවෙන්නම ඕනේ. හරිද? දැන් කෘත්‍යයන් දෙකක් හරි. ඊළඟට මොකද්ද වෙන්නේ? නියං තත්ත්වවලදී තව මොනවද තියෙන අනුවර්තන? දැන් බීජයක් ගන්න. මේ බීජය නියං තත්ත්වවලදී පැලවෙනවද? ඒකට සුදුසු තත්ත්වයක පැලවෙන්න ඕන කරන සුදුසු තත්ත්ව නැති වුණොත් ඒක පැලවෙන්නේ නැහැ නේ. අන්න ඒ තත්ත්වෙට අපි කියන්නේ මොකද? බීජ සුප්තතාවය කියලා.
එතකොට මේ ඇබ්සිසික් අම්ලය මගින් බීජ සුප්තතාවය දිරිගන්නවා. මොකද මෙයා අපිට ඒක නරක වැඩක් විදිහට පෙවුනට මං කියවන මෙයා හොඳ වැඩ කරනවා කියලා. එතකොට මේ බීජය අර වියලි තත්ත්වයට තේ පැලවෙන්න ගත්තොත් සමහර විට එයා පැල නොවී ඉන්න පුළුවන්. එයාට ලැබෙන්න ඕන තත්ත්ව එයා පැලවෙන්න ඕන කරන තත්ත්ව නොලැබීම නිසා. ඒ නිසා ඇබ්සිසික් අම්ලය කරනවා බීජ සුප්තතාවය දිරිගැන්වීම කියන එක. එහෙනම් ඒකත් අපිට ලියන්න පුළුවන්. දිරිගැන්වීම ඊළඟට තවත් මේ බීජ සුප්තතාවය සම්බන්ධවම එකක් තියෙනවා. ඒ තමයි බීජ සුප්තතාවය අවසන් වෙන්න කලින් බීජ ප්‍රරෝහණය නිෂේධනය කරනවා. ඒත් අර මම පැහැදිලි කරපු දේ ඇතුළේ ඒක තිබ්බා. ඒ කියන්නේ බීජ සුප්තතාවය ඉවර වෙන්න කලින් ඒ බීජ ප්‍රරෝහණය වෙන එක නිෂේධනය වෙනවා කියන එක. ඒක පොඩ්ඩක් ඔළුවට අරන් ලියන්න, ඔළුවට අරන් තියාගෙන ඉන්න. මේ බීජ සුප්තතාවය සම්බන්ධව දෙකක් තිබ්බා කියන එක. හරිද? හැමදේම කටපාඩම් කරන්න කැටි ක්‍රම නැහැනේ. ඒ නිසා එතකොට මෙතන අපිට ලියන්න පුළුවන් බීජ සුප්තතාවය. ඒක ලියා ලියන් ඔයාලා ලියා ගන්න. බීජ සුප්තතාවය අවසන් වීමට පෙර බීජ ප්‍රරෝහණය නිෂේධනය කිරීම. ඊළඟ එක ඔයාලා දැකලා තියෙනවද ගොඩක් වියලි කාලවලදී ගස් හොඳට දළු දාලා වර්ධනය වෙනවා? දැකලා නැහැ නේද? එහෙම ඒ කාලේදී නිකන් අර කිව්ව මැලවිලාම ගිහිල්ලානේ ගස් තියෙන්නේ. වර්ධනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අන්නේ වර්ධනය නිෂේධනය කරන්නේ මෙන්න මේ කියන ඇබ්සිසික් මගින්. එතකොට එයාගේ තව කෘත්‍යයක් තමයි වර්ධනය නිෂේධනය කිරීම. හරිද? ඊළඟට වියලි කාලවලදී තව මොනවද දකින්න පුළුවන්? දැන් මෙහෙම හිතන්න, වියලි කාලවලදී අර ප්‍රතිරෝධීතාවය කියලා කියන්නේ මම ඔයාලට ක්ෂුද්‍ර ජීව විද්‍යාව ගැන කතා කරනකොට කිව්වේ මිනිස්සුන්ගේ ඇඟට මොකෙක් හරි ඒ කියන්නේ ක්ෂුද්‍ර ජීවියෙක් ඇතුල් වෙන්න આવොත් ඇඟ මගින් ඒකට ප්‍රතිරෝධීතාවයක් දක්වනවා කියලා මම කිව්වේ. අන්න ඒ වගේ තමයි ශාකත් මේ වියලි තත්ත්වවලට ප්‍රතිරෝධීතාවයක් දක්වනවා. අන්න ඒ කියන ප්‍රතිරෝධීතාවය දිරිගන්වන්න මේ කියන ඇබ්සිසික් වැදගත් වෙනවා. ඒ නිසා මෙතන තව කෘත්‍යයක් විදිහට අපිට ලියන්න පුළුවන් වියලි තත්ත්වවලට ඇබ්සිසික් වල තව එකක් තියෙනවා. මේක නම් එහෙම ඔයාලා නිකන් මෙහෙම එකක් තිබ්බා කියලා ලාවට මතක තියාගන්න. MCQ එක ඇහුවොත් ගහන්න. මේක ඒ පොයින්ට් එක ඒ කරුණ තියෙන්නේ ශීත කාලයේ අංකුර වර්ධනය හා කැම්බියමේ වර්ධනය නිෂේධනය කරයි කියලා. ශීත කාලය දැන් අපි මෙච්චර වෙලා කතා කරේ නියම් කාලය ගැනනේ. එතකොට මේ ශීත කාලය කියලා කියන්නේ යම් කිසි විදිහකින් ආතතිය. හරිද? ඒක ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. එතකොට මේ ආතති තත්ත්වයට ප්‍රතිචාර දක්වන කෙනෙක් තමයි ඇබ්සිසික් කියලා කියන්නේ. එතකොට එයා කරන තවත් දෙයක් තමයි ශීත කාලයේ අංකුර වර්ධනය හා කැම්බියම් වර්ධනය නිෂේධනය කිරීම. ඒකත් මම මෙහෙම ලියන්නම්කෝ. දැන් එහෙනම් අපි ඇබ්සිසික්ව සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවරයි. ඊළඟට අපි යමු අපි එකක්වත් එකක් විතරක් කතා කරපු මේ ගිබරලින්, අඩුවෙන්ම කතා කරපු ගිබරලින් වල කෘත්‍යයන් ටිකක් කතා කරන්න. මේ ගිබරලීන් ගැන කතා කරනකොට ගිබරලීන් තමයි වැදගත් වෙන්නේ සාමාන්‍ය ශාකවල ප්‍රජනනය හා සම්බන්ධව මොකක් හරි MCQ එකක් ඇවිල්ලා ඒකට අදාළ ශාක වර්ධක ද්‍රව්‍ය මොකක්ද කියලා අහුවොත් ඒකට අදාළ වෙන්නේ මේ ගිබරලීන් කියලා ගන්න පුළුවන්. මොකද මේ ගිබරලීන් කියන කෙනා පරාග නාලයේ සම්බන්ධව ක්‍රියා කරනවා. හරිද? එතකොට පරාග විකසනයේට වැදගත් වෙනවා. ලිංග නිර්ණය කරන්න වැදගත් වෙනවා. හරිද? එතකොට ලපටිය ශාකයේ ලපටිය අවදී ඉඳන් පරිණතවදී දක්වා ශාකවල පරිණාමණය යාමණය කරන්න වැදගත් වෙනවා. ඔන්න ඔය විදිහට කෘත්‍යයන් ටිකක්. ඉතින් මම මේක සරලව පැහැදිලි කරලා ඔයාලට මතක් වෙන්න පේපර් එකේ අහලා තිබ්බොත් පරාග නාලයක් ගැන, පරාග විකසනයක් ගැන, ලිංග නිර්ණයක් ගැන වගේ දේවල් ශාකවල ඒකට අදාළ වෙන උත්තරේ තමයි ගිබරලීන් කියලා කියන්නේ. ඉතින් මේකට නම් මංගාව කැටි ක්‍රමයක් නැහැ. මේ තියෙන මේ ඒ පරාග විකසනය, ලිංග නිර්ණය කියන එක මතක තියාගන්න. මේ තියෙන ශාක වර්ධක ද්‍රව්‍ය අතරින් ඒක තියෙන්නේ ඒ අදාළ ගිබරලීන් වල විතරයි නම් ඒ ඔළුවට ගන්න එක එච්චර ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ කරන්නේ ශාක වර්ධක ද්‍රව්‍ය වල පැහැදිලි කිරීමක්. ඒක මේ වගේ චාට් එකක් හදාගෙන ඔළුවට ගත්තාම ඔයාලා මෙච්චර මහන්සි වෙනවා නම් මේක පාඩම් කරන්න මොලේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මේවා මතක තියාගෙන ඉන්න එක. ඒකයි මට මේ කොටසෙන් දෙන්න ඕන දේ. එහෙනම් ඔන්න මන් දැන් ඒ කෘත්‍යයන් දෙකක් ලිව්වා. ඊළඟට තවත් සමානකමක් සහ වෙනස්කමක් පෙන්නලා දෙන්න තමයි යන්නේ. පෙරෝහ අග්‍රස්තය කියලා කියන්නේ මෙන්න මේ කියපු අග්‍රස්තයටමනේ. එහෙමනේ කියන්නේ අපි ප්‍රරෝහග්‍රස්තය කියලා කියන්නේ ඒකටනේ. එතකොට මේ කියන ගිබරලීන් වැදගත් වෙනවා ප්‍රරෝහ වර්ධනය උත්තේජනය කරන්න. හරිද? එතකොට මෙතන හිටපු ඔක්සිජන් වැදගත් උනේ අග්‍රස්ත ප්‍රමුඛතාවය වෙනවා. ප්‍රරෝහග්‍රස්තය ප්‍රමුඛතාවය සඳහා තමයි ඒක වැදගත් උනේ. සෝ සයිටෝකයිනින් මොකද්ද කලේ? අග්‍රස්ත ප්‍රමුඛතාවය පොඩ්ඩක් පැත්තකට දාලා එයා ඒක ගණන් ගන්න නැතුව කක්ෂීය අංකුර වර්ධනය කරා. එතකොට මෙයයි මෙයයි සමාන වෙලා මෙයා වෙනස් වුණ අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. එහෙනම් ඒකත් එක කෘත්‍යයක් විදිහට අපිට ලියන්න පුළුවන් ප්‍රරෝහ වර්ධනය උත්තේජනය කිරීම. ඊළඟට තවත් එක්කෙනෙකුට අනන්‍ය වෙච්ච ලක්ෂණයක් ගැන කියන්න ඕනේ. ඒ තමයි
සයිටොකයිනින් සයිටොකයිනින් විතරයි මෙන්න මේ කියන කෘත්‍ය කරන්නේ මේ තියෙන ශාක වර්ධක ද්‍රව්‍ය අතරින්. හරිද? ඒකත් දැකපු ගමන් මතක් වෙන්න ඕනේ. සයිටොකයිනින් කෘත්‍යයක් අහපු ගමන් මෙන්න මේ කියන කෙනා ඔළුවට එන්න ඕනේ. ඒ තමයි අපායන පටක දක්වා පෝෂක පරිවහණය කරන්න නැත්නම් පෝෂක චලනය කිරීම දිරිගන්වන්නේ මේ කියන සයිටොකයිනින් මගින්. එහෙනම් හතරවෙනි කෘත්‍ය විදිහට මම ඒක ලියනවා. මොකද 1 2 3 හතරවෙනි කෘත්‍ය තමයි මේ තියෙන්නේ. හරි. ඒකත් අපි දැන් ලියාගත්තා. මෙච්චර වෙලා අපි ලියපු ටිකෙන් අපි ලියලා ඉවර කරලා තියෙන්නේ අග්‍රස්ථයට උනන්දු අය කවුද කියන එක අපි කතා කරලා ඉවරයි. හරිද? අග්‍රස්ථයට උනන්දු කට්ටිය හිටියේ මෙන්න මේගොල්ලෝනේ. ඔක්සීන, සයිටොකයිනින, ජිබරලීන කියන කට්ටියනේ හිටියේ. අග්‍රස්ථ ප්‍රමුඛතාවය ඇති කරේ ඔක්සීන, සයිටොකයිනින එක පොඩ්ඩක් පැත්තකට දාලා වෙන කෙනෙක් දිහා බැලුවා. ජිබරලීනුත් මේ ප්‍රෝහවර්ධනේ උත්තේජනය කළා කියලා අපිට ගන්න පුළුවන්. ඒතර ඔන්න ඔය තුන් දෙනා ගැන කතා කළා. අපි තාම කඳ ගැන කතා කළේ නැහැ. හරිද? පත්‍රත් අපි කතා කරලා ඉවරයි. මොකද පත්‍ර වෘද්ධතාවය දිරිගැන්වීම මෙයා පත්‍ර වෘද්ධතාවය පමා කළා මේනි පත්‍රවලට උනන්දු වෙයි. හරිද? මෙන්න මේ හතර දෙනා තමයි පත්‍ර ගැන උනන්දු වෙන ශාක වර්ධක ද්‍රව්‍ය හතර. හරිද? දැන් පත්‍ර ගැන අපි කතා කරලා ඉවරයි. මුල ගැන නැහැ. කතා කළේ නැහැ. පළ ගැන ඒත් නැහැ. එකම තැනකදී කතා කළා. ඒ තමයි එතිලීන් වලදී කතා කළා බොහෝ පළේදීම ප්‍රේරණය කියලා. හැබැයි පළවලට උනන්දු අය තව ඉන්නවා එතිලීන් විතරක් නෙමෙයි. බීජ බීජ අපි කතා කළාද? बीज कथा कले यार बीज सुप्तावे कथा करेंद तवा बीज पेलवल तृत्व पदचार के लिए कथा कला ताम बीज कैन हरियट इवर कर लापी हरद हर ऐना दल खंद सह मुल उन शाक वर्धक द्रव्य मोणवद कियला ऑक्सीन गुस्सलाम ऑक्सीन कियन के खंद दिगीन वेडवीम उत्तेजने करना एक यदनो ममदनो अभी यदाइंदीन हापुदेक्तम ऑक्सीन अग्रस्त प्रमुखतावे दिरीगण्व खंद दिगीन वेडवीम उत्तेजने करना ओण्डो देवल अभी हापुदेवल मे कोटा सिगन गण हेब ऑक्सीन के विशेषत्ते तम या अडुसांद्रण वलदी तम खंद दिखरण उत्तेजने करा इतको लिया नोने अडुसांद्रण वलदी खंद दिखीम උත්තේජනය කියන වචනේ අනිවාර්යෙන් එන්න ඕනේ. හරිද? සයිටොකයිනින කඳ ගැන උනන්දුයිද? ඔව් සයිටොකයිනින කියන කෙනත් කඳටයි මුලටයි දෙන්නටම උනන්දුයි. හරිද? කඳ එතකොට සයිටොකයිනිනගේ කෘත්‍ය ගත්තොත් කඳන් සහ මුල්වල සෛල විභාජනය යාමණය කරනවා. එතකොට අපි මෙතනත් ලියනවා කඳන් සහ මුල්වල සෛල විභාජනය යාමණය. හරිද? ඊළඟට මෙතන ඉන්න ගිබරලීන් මෙන්න මේ කියන කඳට මුලට උනන්දුයිද? ඔව් ගිබරලීනුත් එහෙමයි. ගිබරලීනුත් කඳන් දික්වීම උත්තේජනය කරනවා. ඒ නිසා අපි එයාටත් ලියනවා. එහෙනම් මෙතන ලියාගමු කඳ ගැන කතා කරපු සෙට් එක. ඔක්සීන සයිටොකයිනින ගිබරලීන. හරිද? ප්‍රධාන වශයෙන්ම ඒ ටික තමයි හිටියේ. ඊළඟට මුල ගැන ඊළඟටම අපි මුල ගැන කතා කරන්න. දැන් මුල ගැන මම එකක් කිව්වා මෙතන. ඒ තමයි කඳන් සහ මුල්වල සෛල විභාජනය යාමණය කරනවා සයිටොකයිනින කියලා කිව්වා. ඊළඟට අපි බලමු ඔක්සීන මුලට උනන්දුයිද? කියන්නේ මුල සම්බන්ධයෙන් ක්‍රියා කරනවාද කියලා. ඔක්සීන කියන කෙනත් පාර්ශවික සහ ආගන්තුක මුල් ඇතිවීම දිරිගන්වනවා. හරිද? පාර්ශවික සහ ආගන්තුක මුල් ඇතිවීම. ඒක අපි ලියමු මෙතන. පාර්ශවික ගිබරලීන් මුල සම්බන්ධව මොනවත් ගිබරලීන්ගේ කතා කරන්නේ නැහැ. හැබැයි මුල සම්බන්ධව කතා කරන තව එක්කෙනෙක් ඉන්නවා. ඒ තමයි මෙන්න මේ එතිලීන්. එතිලීන්ගේ අපි ලියපු නැති කෘත්‍ය තමයි මුල සම්බන්ධව ක්‍රියා කරන කෘත්‍ය. ඒ කෘත්‍ය මම එහෙම කියනවා මූලකේශ සහ මුල්වල වර්ධනය දිරිගන්වනවා. මූලකේශ සහ මුල්වල වර්ධනය දිරිගැන්වීම. මූලකේශ හා මුල්වල වර්ධනය දිරිගැන්වීම. හරිද? එතකොට ඔන්න මුල සම්බන්ධව ක්‍රියා කරපු අය එතිලීන්, ඔක්සීන් සහ සයිටොකයිනින්. ගිබරලීන් නැහැ, ඇබ්සජික් නැහැ. එහෙනම් අපි මෙතන ලියා ගන්නවා මුලට ඔක්සීන සයිටොකයිනින සහ එතිලීන්. හරිද? එයා තමයි මුල සම්බන්ධව ක්‍රියා කළේ. තව අපි කතා කරේ නැත්තේ ඵල කතා කළේ නැහැ, බීජ කතා කළේ නැහැ. ඒ දෙකත් බලමු. පළවලට ඉන්නව එක්කෙනෙක් මෙතන. මං කලිනුත් කිව්වා එතිලින්. අපි ආව ලියාගෙනම තියාගමුකෝ මෙතන. මොකද මේකත් අපිට ගොඩක් වැදගත්. හරිද? මෙහෙම ලියාගන්නවා. ඔක්සීනද ගිබරලීනද? මොකද අපි අනිත් අයගේ දැන් ඔක්කොම සම්පූර්ණ කරලා. ඇබ්සිසික් හරි එතිලින් හරි සයිටොකයිනින් අපි හරි දාගෙන යමුකෝ. සයිටොකයිනින් හරි
එතිලීන් හරි තව අපිට ඉන්නේ ඔක්සීන ඉන්නවා ගිබරලීන් ඉන්නවා අපි දන්නවා ජස්මොනයිඩ් මේ කිසිම දෙයකට සම්බන්ධයක්වත් නැහැ කියලා එහෙනම් අපි බලමු දැන් ඔක්සීන්ද ගිබරලීන්ද මේ ඵල සම්බන්ධව උනන්දු වෙන්නේ කියලා ඒ සම්බන්ධව ක්‍රියා කරන්න කියලා එහෙම ක්‍රියා කරන්නේ ඔක්සීන ක්‍රියා කරනවා හරිද එතකොට ගිබරලීන කියන කෙනා අදාලයි ගිබරලීන් සහ ඔක්සීන කියන දෙන්නම ඵලවල වර්ධනය සහ විකසනය සම්බන්ධයෙන් ක්‍රියා කරනවා මම ඔක්සීන වලට ලියනවා ඵලවල විකසනය යාමණය කරයි හරිද මෙතන ඉන්න ගිබරලීන්ටත් මම ලියනවා ඵල වර්ධනය උත්තේජනය හරිද හරි දැන් ඔන්න ගිබරලීන්ගේ කෘත්‍යයන් හරි අපි මේක පුරව ගන්න ඕනේ ඵල සම්බන්ධව තව හිටියේ ඔක්සීන හිටියා ගිබරලීන් හිටියා හරි තව අපිට තියෙනවා බීජ පුංචි දෙයක් ඕනේ මේ කියන්න ඕනේ මේ මෙතන මම බීජ ගැන කතා කරලා තියෙන කලින් මේ මම කිව්වනේ බීජ විකසනය සහ බීජ ප්‍රවෝහණය ඉදිරි ගැන්වීම කියන එක කෝ ගිබරලීන් අමෙති ගිබරලීන් සහ සයිටෝකයිනින් දෙන්නට ප්‍රතික්‍රිය විදිහට මම බීජ ගැන කතා කරන්නේ එහෙනම් දැන් බීජ ගැන කතා කරලා තියෙන බීජ වලට හිටියේ ගිබරලීන් අනිත් එක්ක නා සයිටෝකයිනින් හරිද එදිලීන් කරන්නේ අර බීජ සුත්තතාවය ඉදිරි ගන්වන එක තමයි එයා කරන්නේ බීජ සම්බන්ධ වෙන්නේ ගිබරලීන් සහ සයිටෝකයිනින් විතරයි හරිද ඊළඟට වෙනම දෙයක් තියෙන්නේ ඒක තමයි අර විභේදනය ඒ කියන්නේ තව ඔක්සීන වල එක කෘත්‍යයක් තියෙනවා ඒක නම් මට එච්චර මතක තිබුණෙත් නෑ ඔළුවේ තිබුණෙත් නෑ ඒ කෘත්‍යය තමයි සනාල පටක වල විභේදනය දිරි ගැන්වීම කියන කෘත්‍යය හරිද දැන් මෙන්න මෙතන පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ හරිද සයිටෝකයිනින් හිටියේ කදන් සහ මුල් වල සෛල විභාජනය හරිද දැන් අපි බලමු මෙතන දැන් අපි මේ ටිකේ සම්පූර්ණ කරේ නැත්නම් පත්‍ර වලට කවුද අග්‍රස්ථයට කවුද කියන්නේ පත්‍ර වලට කවුද කියලා මම කිව්වනේ කලින් ඇබ්සෙසික් හිටියා හොඳ හෝ නරක කෘත්‍යයන් කොමාරි ඇබ්සෙසික් හිටියා හරිද එතිලින් හිටියා මේ දෙන්නම නරක කෘත්‍යයන් වලට තමයි හිටියේ හරිද මේ දෙන්නම නරක කියන වැඩ කරන්න තමයි හිටියේ පත්‍ර වෘද්ධතාවය ඉදිරි ගන්නවන්න පත්‍ර ඡේදන ඉදිරි ගන්නවන්න තමයි හිටියේ සයිටෝකයිනින තව ඉන්නවා මෙතන අනිත් එක්කිනා ඔක්සීන හරිද මේ දෙන්න හිටියේ හොඳ වැඩ වලට හරි ඊළඟට අපි අග්‍රස්ථයට කවුද මේ අතරින් සම්බන්ධුනේ කියලා බලමු අග්‍රස්ථයට කෙලින්ම ඉන්නව ඔක්සීන හරිද ඊට පස්සේ ආයි ගිබරලීන් ඉන්නවා ඊට පස්සේ සයිටෝකයිනින් ඉන්නවා මේ අතරින් සයිටෝකයිනින් පොඩ්ඩ අග්‍රස්ථ ප්‍රමුඛතාවය අඩු කරපු එක කරේ මේ දෙන්න නම් හොඳට හිටියා හරි එහෙනම් මෙච්චරයි ශාක වර්ධක ද්‍රව්‍ය ගැන කතා කරන්න තියෙන මේක කෙටි සටහනක් නම් වෙන්නේ නැහැ මේ විදිහට කෙටි සටහන හදනවා නම් ඉතින් බැරිය මේක පාඩම් කරන්න ඔළුවට දාගන්න හොඳ ක්‍රමයක් හරිද මේව අපි හැම වෙලාවෙම තර්ක කර කර තමයි මේ වෙලාවේ මේ chart එක හදාගත්තේ ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා මේ විදිහේ chart එකක් Taman තනියෙන් හදාගන්න